රුසියානු යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වී ඇති ශ්‍රීලාංකික සෙබළුන් පිළිබඳ සොයා බැලීම සඳහා පසුගිය කාලයේ රජය විසින් කමිටුවක් පත් කරනු ලැබුවා. එමෙන්ම විවිධ දේශපාලන පාර්ශවද රුසියාව වෙත ගියේ මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ අදහසින්. නමුත් එම සෙබළුන්ගේ ඥාතීන් මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ රජය මැදිහත්වුවද මේ දක්වා එම සෙබළුන් ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාවක් ලැබී නැති බවයි. එම සෙබළුන්ගේ මෙරට විශ්‍රාම වැටුපද අහිමි වී ඇති බවයි ඔවුන් චෝදනා කරන්නේ. එයින් කමිටුවක් රුසියාවට ගිහිල්ලා මේ ගැන කතා කරලා ලංකාවට පැමිණියා. නමුත් ඒ කතා කරපු දේවල් වල කිසිම විසඳුමක් ලැබුණේ නැහැ. කමිටුවක් පත් කරාට ඒ කමිටුවෙන් මොකද්ද වෙන්නේ කියන්න අපි දන්නේ නැහැ මේ වෙනකන්. ස්‍යානු හමුදාවේ ඉන්න අයගේ දීර්ඝකාලීනව නිවෙස් වල කතා කරන්න ඇති කට්ටියගේ මේ වෙනකන් වැටුපක් කිසිම දෙයක් ලැබිලා නැහැ. එයාලගේ ලංකාවේ වැටුපත් අහිමි කරලා තියෙනවා. ඒ කට්ටිය ජීවත් වෙන්නේ බොහොමම අසීරුතාවයකට. අපි ඉල්ලා සිටින්නේ මේ ලංකාවේ තියෙන විශ්‍රාම වැටුප හරි මේගොල්ලොන්ට ජීවත් වෙන්න මාර්ගයක් විදියට සකස් කරලා දෙන්න කියලා. එයාලගෙන් කිසි ආරංචියක් නැති හින්දා ලංකාවේ විශ්‍රාම වැටුපත් අපිට අහිමි කරලා තියෙන්නේ. අපි විශ්‍රාම වැටුප දෙපාර්තමේන්තුවට ගියාට පස්සේ එහෙන් කීවේ මෙයාලා ජීවත් වෙනවා කියලා එහෙන් ලිපියක් ආවොත් විශ්‍රාම වැටුප හදලා දෙන්නම් කියලා කියනවා. විශ්‍රාම වැටුපත් නැහැ, එහෙ වැටුපත් නැතුව ගොඩක් අසරණ වෙලා ඉන්නේ මේ හැමෝම. රජයෙන් ඉල්ලන්නේ ප්‍රශ්නේ නිරාකරණය කරන්න, උදව් කරන්න කියලා අපිට. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.